समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता सद्धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहत ज्ञानचारस्स दशबलधरस्स चतुर्वेसारज्ञ विशारदस्स सब्बसत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बन्युनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुर्वेसारज्ञ विशारदस्स सब्बसत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बन्युनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुर्वेसारज्ञ विशारदस्स सब्बसत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बन्युनो सम्मा सम्बुद्धस्स सद्धर्मश्रावक कारुणिक गुणगरुक වාසනාවන්ත බෞද්ධ පින්වතුනි දැන් මේ හැම දිනාම සූදානම් වන්නේ ශාන්ති නායක අමාමෑණී ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් හට අප්‍රමාණ වූ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් දේශනා කළා වූ असूहार दहसको निर्मल धर्मस्कंदेन भोम पुंचिकोटसा देशना करवागिन एतुलिंग मिलव जीविते सार्थक करगन्नवा वगेम परलव आयतिक भावेकुनु सांगुर भावेट पत्तिन्नट ए पिनिस मे पिंग्वत हेम दिनाम दैम्मे हरिदे टीवी नालिकाव हरहा धर्म श्रवणमे कुशले तमंग जीवितेट एकतुपहादुकरगांत सूदानंबनम होते पिंगतुनी अपी ओबट मुलिम आशीर्वाद करनवा मे उतुम धर्म श्रवणमे पिन ओबट बोहोमिक्मं भवेकदी इतामत् केटि कालेकिं सप सहगत मार्गें उतुम चतुरार सत्य धर्मावबोधे सलसागिन निवन मार्गे गोस् निवन दुरोवल विवर करगिन निवन पुरेट पिविसीमट मे पिन ओब सीलु दिनाटम हेतु वासना वेवा किला पिबट मुलिम आशीर्वाद करनु पिंगतुनी मनुष्य जीवितयक् लबेनवै किला कियन्नी इतामत् दुर्लभ कारणावक् मे लबुनु मनुष्य जीविते लबा गण पुलवांग उसास फल प्रयोजन गुडाक तीनों पिंगतुनी
ලෞතුරා බුදු බව පසේ බුදු බව මහරහත් භාවය කියන උත්තරීතර ලෝකෝත්තර සැප සම්පත්තීන් වගේම සඳහන් කරනවා ලබන්න පුළුවන් ලෞකික සැප සම්පත්තීත් අතිවිශාල ප්‍රමාණයක් මේ මනුස්ස ජීවිතේ තියෙනවා පින්වතුනි ගොඩාක් සල්ලි හම්බ කරගෙන නෑදෑයෝ පිරිවරාගෙන අඹු දරුවන් පිරිවරාගෙන පංචකාම සැප සම්පත් විඳගෙන ඉන්න එක මේ මනුස්ස ජීවිතෙන් ලබන්න තියෙන උසස් ඵල ප්‍රයෝජනයක් කියලා තමන් වරදවා ගන්නට හොඳ නෑ පින්වතුනි පින්වතුනි පංචකාම සැප සම්පත් කියන දේවල් පින්වතුනි මේ මනුස්ස ජීවිතෙන් ලබන්න තියෙන බොහොම සුළු ප්‍රයෝජනයක් මේ ලැබුණු අති උතුම් මනුස්ස ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා සඵල කරගන්නට නම් උසස්ම ප්‍රයෝජනීය තමයි පින්වතුනි අනාගත සංසාර ගමනින් මිදීම පිණිස අනාගත සංසාරය සුවපත් කර ගැනීම පිණිස දාන සීලාදී කුසල් ධර්මයන් තමන්ගේ ජීවිතයට එකතු පහදු කරගන්නවද ඒ උතුම් කුසල ක්‍රියා තමන්ගේ ජීවිතේ සිද්ධ කරගන්නවද බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා ආන් ඒක තමයි මනුෂ්‍ය ජීවිතෙන් ලබන් තියෙන උසස්ම ඵල ප්‍රයෝජනය පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ පංචකාම සැප සම්පත් සිහිනයක් බඳු එකක් බව මේ වෙයි නිස්සාරණ බවක් පවතින බව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා කොයි තරම් උසස් විදියට පංචකාම සැප සම්පත් විඳ විඳ හිටියත් ඒව අනාගත සංසාරයට නපුරක් මිස කිසි දිනක යහපතක් සිදු නොවන බවයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙන්නේ. පින්වතුනි, තෙරුවන් සේවනය නොකරන, තුනුරුවන් නැත්නම් තුනුරුවන් සරණ ගියේ නැති, තෙරුවන් සේවනය නොකරන, පින්දහම් නොකරන, දාන සීලාදී උතුම් පුණ්‍යක්‍රියා නොකරන, පෝයකට හරි සීලයක් සමාදන් නොවන පුද්ගලයා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ පංචකාම සැප සම්පත් විඳ විඳ ඒව නිසා නොයෙකුත් පෞකාරකම් කර කරමින් ජීවත් වෙච්ච චරිත මරණින් මත්තේ උස්සගෙන ගිය දෙයක් බිමට දමනවා හා සමානව වේගින් මෙහෙන් මරණයට පත් වෙනකොට පින්වතුනි නිරේවල්ල උප්පත්තියට යන බව බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා පින්වතුනි අපායේ ඉපදුණු කෙනා ඒ අපායේ ඉපදුණු කෙනාගේ මලතිරුර නෑදෑයෝ මල්මාලා ගහලා පාවඩු උඩින් ගෙනල්ල චිතකය කරා ගෙනිච්චත් විශාල භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් එතනට වැඩමුවා. ඔහුගේ ගුණ කියන උසස් කතිකයන් ගෙනල්ල එතන ඔහුගේ ගුණ කිය කිය කතිකාවත් කරත් අපාය ඉපදිච්ච කෙනාට කිසිම දෙයක් දන්නෙත් නෑ පේන්නෙත් නෑ පිංගතුනි. පිංගතුනි අපාය වැටිච්ච කෙනා එතනට වඩින ස්වාමින් වහන්සේලාට හුව ගොඩ ගන්න විදියකුත් නෑ. ඔහු ගැන උසස් විදියට කතිකාවත් කරන කතිකයන්ටත් ඔහුව ගොඩ ගන්නට විදියක් නැහැ. ඔහුගේ අඹ දරුවන්ට නෑදෑයන්ට කිසිම කෙනෙකුට ඔහුව අපායෙන් මුදව ගන්නට පුළුවන් කමක් නැහැ. ඔහු අපායේ උප්පත්ති ලැබලා අවුරුදු 100,000 ගණන් අප්‍රමාණ දුක් විඳ විඳ දුක් විඳ විඳ නිරේවල්ල උප්පත්ති ලැබලා Tamanට ලැබුණු මනුස්ස ජීවිතය සඵල කරගන්න ඔහුට බැරි වෙලා යන පිංතුනි. ඒකා ඒකනා දීර්ඝ කාලයක් තිස්සේ අපායවල දුක් විඳිනවා ඊළඟට අපේ බුදුහාඳුර පෙන්වලා දුන්නා හැබැයි හරියට ආහාර පාන ටිකක්වත් කන්න බොන්න නැතුව ඇඳුම් පැළඳුම් නැතුව බර වැඩ කර කර කුලී වැඩ කර කර ජීවත් වෙන කෙනෙක් තෙරුවන් සරණ ගිහිල්ලා තෙරුවන් සේවනය කරනවා නම් නිතර නිතර පින්දහම් කරනවා නම් ධර්මාවබෝධයේ පිණිස ජීවිතය සකස් කර ගන්නවා නම් ඔහු පොයට හරි යට සීලයක් රැකගෙන ජීවත් වෙනවා නම් ආන් ඒ කෙනා තමයි පින්වතුනි මේ මනුස්ස ජීවිතය සඵල කරගත්ත කෙනා බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න එහෙම දුප්පත් කෙනෙක් තෙරුවන් සේවනය කළ සද්දාදී ගුණ ධර්ම දියුණු කරගෙන මන්නේටපත් වුණෝතින් හරියට නින්දෙන් පිබිදියාක් මෙන් දිව්‍ය ලෝකවල උප්පත්තිය ලබන බව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා ඒ කෙනාගේ මලතිරුර පැදුරු කෑල්ල කොතල ගිහිල්ලා වල දැම්මත් පින්වතුනි ඔහු ලැබපු ඒ දිව්‍ය ආත්ම භාවයට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ පින්වතුනි ඒ නිසා
ඒකිනා තමයි මේ මනුස්ස ජීවිතෙන් ලැබිච්ච මනුස්ස ජීවිතෙන් උසස්ම ප්‍රයෝජන ගත්ත කෙනා. පින්වතුනි මේ සංසාරයේ සැරිසරන සත්‍යයට සුගතිය උපදිනවට වඩා බොහෝ කාලයක් උපදින්න සිද්ධ වෙන්නේ පින්වතුනි දුගතියේ. ආන් ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා සංසාරේ සැරිසරන සත්‍යයා සත්වයාට සතර අපාය කියලා කියන්නේ සිය නිවස හා සමාන බවයි. පින්වතුනි මේ දීර්ඝ සංසාරේ අපි සැරිසරාගෙන එනකොට කුසගින්න නිවෙන්න ආහාර ටිකක් නොලබලා පිපාසය සංසිඳෙන්න පෑන් ටිකක් නොලබලා දීර්ඝ කාලයක් තිස්සේ සංසාරේ දුක් විඳවිද දුක් විඳවිද ප්‍රේත ලෝකවල උප්පත්ති ලැබපු වාර ගානේ කොච්චරද කියලා පින්වතුනි අපිට කියන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා භයානක රූප තියෙන භයානක මුහුණු තියෙන යම රකුසන් ආදී සත්‍ය යමපල්ලං ආදී සත්‍යයන්ගෙන් නොයේකුත් විදේට නිරේවල් වල උප්පත්ති ලැබලා පොරවල් වලින් පහර දෙදී වැවලින් පහර දෙදී යකඩ පොළවේ පෙරලලා දාලිවර වෙලා කටැල්ල පිංගුතුනි ලෝදිය ලෝදිය ගුලි ආදී කවනකොට ඒ තුලින් ඇතිවෙච්ච වේදනාව ඒ වගේ සංජීවාදී නිරේවල් වල ගිහිල් උප්පත්ති ලැබු වාරයන්ගේ ප්‍රමාණයද අපිට කොච්චර දෙකද කියන්න පුළුවන් කමක් ඇත්තේම නැස් පිංගුතුනි. ඒ නිසා මේ දීර්ඝ සංසාරේ සැරිසරන සත්‍යයට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා සතර අපාය කියලා කියන්නේ තමන්ගේ නිවස හා සමාන බව. මේ අපායවල වල තියෙන දුක පිළිබඳව ත්‍රිපිටකය අට කතා අධ්‍යයනය කරගෙන යනකොට අපිට බොහෝ තැන්වල අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒ අතර ජාතක කතා අතර පින්වතු නිමි ජාතකය තුළ නිමි රජතුමාව උසුපත් නිරේවල් වලට එක්කගෙන ගියපු අපූර්ව සිදුවීමක් ගැන නිමි ජාතකය තුළ විස්තර කරනවා. ප්‍රධාන නිරේවල් අටක් තියෙනවා පින්වතුනි. ඒ නිරේවල් අටෙහි හතර කොණ්ඩල පින්වතුනි ඔසුපත් නිරේවල් කුඩා නිරේවල් පිහිටලා තියෙනවා. මාතලී දිව්‍ය පුත්‍රය තමන්ගේ රතේ නිමි රජතුමාව නංවගෙන මේන් මේ නිරේවල් කීපයකට එක්කගෙන ගිහිල්ලා එහි දුක් විඳින සත්වයන් පිළිබඳව පෙන්වපු සිදුවීමක් ගැන නිමි ජාතකය තුළ බොහෝම ලස්සනට විස්තර කරනවා. ඔබට බලා ගන්න පුළුවන් නිමි ජාතකයේ බැලුවොත් කෙනෙකුට මේ නිමි ජාතකයේ තුල නිමි රජතුමාට මාතලී දිව්‍ය පුත්‍රය මේ උසුපත් නිරේවල් වලට එක්කන් ගිය ආකාරය පිළිබඳව. අද මේ ධර්ම දේශනාවේදී ඔබට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ නිමි රජතුමාව මාතලී දිව්‍ය පුත්‍රය තමන්ගේ රතේ නංවගෙන උසුපත් නිරේවල් වලට එක්කන් ගිහිල්ලා එහි සත්වයන් මොන වගේ පව් කරලා උපදිලා මොන වගේ දුකක් විඳිනවාද කියලා දීර්ඝ විස්තරයක් මේ ජාතක කතාවේ සඳහන් වෙනවා. එහි කොටසක් තමයි අද ඔබට මේ ධර්ම දේශනාවෙන් ශ්‍රවණය කරන්න වාසනාව ලැබෙන්නේ. පින්වතුනි දවසක් මාතලී දිව්‍ය පුත්‍රයා තමන්ගේ දිව්‍යමය රතයෙහි නිමි රජතුමාව නංවගෙන නිමි රජතුමාම මුලින්ම එක්කගෙන යනවා පින්වතුනි වේතරණී කියන උසුපත් නිරයට. මේ වේතරණීය කියලා කියන්නේ පින්වතුනි කරදිය ගංගාවක්. මේ ගඟ දෙපැත්තේ පොල් ගස් පුවක් ගස් වගේ විශාල වේවැල් පඳුරු වලින් වැහිලායි තියෙන පින්වතුනි. ඊළඟට සඳහන් කරනවා ඒව යට තල් කඳන් වගේ විශාල ගිනියම් වෙච්ච යකඩ උල් තමයි පිහිටලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා ගඟේ දිය මත දැලිපිහි වගේ දෙපැත්ත කැපෙන නෙළුම් පඳුරු වලින් මුළු ගඟේ දිය වැහිලා ඔක්කොම තියෙන පිංගතුනි. ගඟ ඇතුළට යනකොට ගඟ පතුලෙහි උඩුකුරුව පිහිටලා තියෙන දැලිපි ආදී ආයුධ තමයි උඩුකුරුව පිහිටලා තියෙන්නේ. පිංගතුනි මේ වේතරණී කියන අපාය උප්පත්තියට යන සත්වයන්ට නිරිසත්තු මොකද කරන්නේ? මේ යමපල්ලන් විසින් නිරිසත්තුන්ව දඬු මුගුරු වලින් තලලා උලකින් ඇනලා ඉවර වෙලා පින්වතුනි මේ වේවැල් පඳුරු වලට වීසි කරනවා. මේ වේවැල් පඳුරු වල බොහෝ කාලයක් තිස්සේ මේ
නිරිසත්තු ඇමිනිලා දුක් විඳ විඳ ජීවත් වෙනවා. ආන් එතනින් ගැලවිලා වැටෙන්නේ පින්වතුනි කොහාටද? අර තල් කඳන් වගේ විශාල යකඩ උල් ගොඩට තමයි අර දුක් විඳින කෙනා අර වේවැල් පැඳුර වලින් ගැලවිලා වැටෙන්නේ. ආන් එහෙම වැටෙනකොට අර යකඩ උල් ගොඩේ ඇනිලා සීමාන්තික විලාප දෙනව කෑ ගහනව දුක් විඳිනවා. හැබැයි බේර ගන්න කෙනෙක් නැහැ පින්වතුනි. අර වේවැල් කටුවලින් ගැලවිලා වැටෙන්නේ කොහටද පින්වතුනි ළඟට? අර වේවැල් නැත්තම් අර යකඩ උල් වලින් ගැලවිලා වැටෙන්නේ පින්වතුනි අර දැලිපිහි වගේ කැපෙන නෙළුම් පඳුරු මතට තමයි වැටෙන්නේ. අරව උඩ දෙපැත්ත කැපෙන පිහි හා සමානව නෙළුම් කොළ වලින් මුළු ශරීරෙම කැපි 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 කාලයක් තිස්සේ දුක් විඳිනවා. දුක් විඳලා ඊළඟට වැටෙන්නේ පින්වතුනි අර කරදිය ගංගාවට. රත් වෙච්ච උණු වෙච්ච දුන් දාන කරදිය ගංගාවට තමයි මුළු ශරීරෙම කැපිලා ලේවිලක් වගේ හැම කෑල්ලක් වගේ අර කරදිය ගංගාවට වැටෙනවා. අරකේ බොහෝ කාලයක් තිස්සේ පින්වතුනි උඩ පා වෙනවා යට යනව කාලයක් තිස්සේ පාවිවි ජීවත් වෙනවා විලාප දෙනව කෑ ගහනවා යට යනවත් එකම ගිහිල්ලා වදින්නේ පින්වතුනි අර උඩුකුරුව තියෙන ගඟ පතුලේ තියෙන දැලිපිහි වගේ ආයුධවල තමයි වදින්නේ අරවයිනුක් කැපෙනවා දුක් කිඳිනව විලාප දෙනවා ආයමත් උඩට පාවෙල එනවා ඒ මේ අත පාවිවි ජීවත් වෙනවා එහෙම පාවෙන නිරිසත්තුන්ට යමපල්ලෝ පින්වතුනි මාළුන්ට හරියට උලකින් අනිනෝ වගේ බිලී කකු දාලිවර වෙලා උඩට ඇදලා අරගෙන ගිරියම්මුණු පොළවේ පෙරලලා දානවා පෙරලලා දාලිවලලා කට දෙපැත්තට ඇල්ලලා දණ්ඩකින් ඉවර වෙලා මොකද කරන්නේ අර ලෝහ ගුලි කවන නැත්තම් ලෝදිය පොන මේ ආකාරයට අසීමාන්තික වේතරණී කියන අපාය දුක් විඳින මේ සත්වයන් දැකලා මාතලී දිව්‍ය පුත්‍රයාගේ නිමි රජතුමා අහනවා ඉතාමත් බීටියටපත් වෙලා මාතලී මේ අපාය උප්පත්තියට එන මනුස්ස ලෝකේ මොන වගේ පව් කරගත්තයිද කියලා ඇහුවා. ආන් ඒ වෙලාවේ කියනවා නිමි රජතුමනි මනුස්ස ලෝකේ මේ වගේ පව් කරගත්තයි කිව්ව මේ නිරේ ඇවිල් උප්පත්තිය ලබන්නේ. ඒ තමයි පින්වතුනි මේ ලෝකේ දුප්පත් මිනිස්සුන්ට දුබල මිනිස්සුන්ට බැනලා අත්වලින් පාදයෙන් පහර දීලා නොයෙකුත් විදිහට හිංසා කරන බලවත් මිනිස්සු මේ නිරයට ඇවිල්ලා උප්පත්තිය ලැබල දුක් විඳිනවා කියලා මාතලී දේවි පුත්‍රයා නිමි රජතුමාට කියා හිටියා. ඊළඟට පින්වතුනි නිමි රජතුමාව එක්කගෙන යන්නේ වෙනත් නිරේකට මාතලී දිව්‍ය පුත්‍රය එක්කගෙන යනවා. පින්වතුනි මේ නිරේ ස්වභාවය ගැන නිමි ජාතකයේ විස්තර කරනවා ගව් තුනක් තරම් විශාල ශරීර පිහිටලා තියෙන නිරිසත්තු ඇතුන් වගේ විශාල මහ බල්ලන් විසින් එළවගෙන ඇවිල්ලා පින්වතුනි මේ කෙන්ඩා මාංශයෙන් අල්ලලා ඉවර වෙලා බිමට දාලා ඉවර වෙලා මහා හඬින් විලාප දිදී පින්වතුනි අර පපුව පාගගෙන මස් ටික ඔක්කොම ඇදගෙන කනවා. ඇට විතරක් මේ සත්තු ඉතිරි කරලා දාලා යනවා. කරත්ත වගේ බර කරත්ත වගේ විශාල ශරීර තියෙන ගිජිලි හිණිව ඇවිල්ලා අර ලෝහ තුඩු ඇති යකඩ හොට වලින් අර නිරිසත්තුන්ගේ ඇට කටු වලට ඇල්ලලා ඇට මිදුළු දක්වාම කාලා දාලා යනවා. ඒ විතරක් නෙවෙයි මේ නිරයේ අරෙහි මෙහි ඒ මේ අත දුවන නිරිසත්තුන්ගේ පස්සේ එළවගෙන ගිහිල්ලා ලෝහ තුඩු ඇති විශාල කපුටන් පින්වතුනි මුළු ශරීරෙම තියෙන මස් කඩාගෙන කනවා. මේ සිදුවීම දැකලා පියට පත් වෙච්ච නිමි රජතුමා මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් අහනවා මාතලී මනුස්ස ලෝකේ මොන වගේ පව් කරගත්තාය දැහුව මේ නිරේට ඇවිල්ලා දුක් විඳින්නේ මේ. ආන් එතකොට කියනවා නිමි රජතුමනි මනුස්ස ලෝකේ මේ වගේ පව් කරගත්ත අය කිව මේ නිරයට ඇවිල්ලා දුක් විඳින්නේ. මනුස්ස ලෝකේ මතුරුකම් නිසා දන් දෙන්න අකමැතිකම් නිසා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දොස් කියන
සමහර මිනිස්සු පින්වතුනි ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට හිංසා කරන බණිනු ඒ වගේ අය මේ වගේ නිරේවල් උපදිලා දුක් විඳිනවා කියලා මාතලේ දිව්‍ය පුත්‍රයා නිමිරජිතුමාට පෙන්වලා දෙනවා ඊළඟට පින්වතුනි නිමිරජතුමාව මාතලේ දිව්‍ය පුත්‍රයේ වෙනක් නිරේත එක්කගෙන යනවා මේ නිරේ ස්වභාවය ගැන විස්තරය කරනවා පින්වතුනි බැලිය නොහැකි තරමට භයානක මූණු තියෙන යමපල්ලෝ තල් කඳන් වගේ විශාල පොළු වලින් ගිනියම් මුණු පොළවේ ඇවිදින නිරිසත්තුන්ගේ පස්සෙන් එළවගෙන ගිහිල් ඉවර වෙලා ඒ පොළු වලින් පින්වතුනි අර නිරිසත්තුන්ගේ කකුල් වලට පහර දෙනවා පහර දීලා බිම දාලා ඉවර වෙලා බිම පෙරලලා ඒ පොල්ලෙන්ම පින්වතුනි අර නිරිසත්තුන්ව තලල තලල ඕන් සුණු විසුණු කළා දානවා මේ සිදුවීම දැකපු නිමි රජතුමා මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් අහනවා මාතලී මොන වගේ පවක් කරගත්ත මිනිස්සුද කියලා හැව මේ වගේ නිරයට අවිල මේ දුක් විඳින්න ආන් ඒ වෙලාවේ කියනවා නිමි රජතුමනි මනුස්ස ලෝකේ කිසිම වරදක් නැති ස්ත්‍රීන්ට පුරුෂයන්ට හිංසා කරන බණින පව්කාරයෝ මේන් මේ නිරයට එනවා කීවා පින්වත්නි ඔබ උනත් දැකලා ඇති අද සමාජ වර්තමානයේ සමහර වෙලාවට කිසිම කරදරයක් නැතුව ජීවත් වෙන කාන්තාවෝ පිරිමි පුද්ගලයන්ට ඒ අය බොහෝම ලස්සනට පාඩුවි ජීවත් වෙනවා හැබැයි ඒ අයට අනුන්ට කරදරයක් නැතුව ජීවත් වුණත් ඒ අයට සමහර වෙලාවට අසත්පුරුෂයෝ පව්කාරයෝ ගරහා කරන වෙලාවල් නිඳා කරන වෙලාවල් බණින වෙලාවල් අපහාස කරන වෙලාවල් හිංසා පීඩා කරන වෙලාවල් සමාජය අපිට ඕනෑතරම් දැක ගන්නට පුළුවන් ආන් ඒ වගේ පුද්ගලයන් තමයි මේ වගේ නිරයට එන්නේ කියලා මාතලී දිව්‍ය පුත්‍රයා නිමිරජතුමාට කියා හිටියා ඊළඟට පින්වතුනි නිමිරජතුමාව මාතලී දිව්‍ය පුත්‍රයේ වෙනත් නිරයකට එක්කගෙන යනවා මේ නිරේ ස්වභාවය පිළිබඳව විස්තර කරනවා නම් පින්වතුනි එක මහා ගිනි අඟුරු වළා යමපල්ලෝ හීපදුන නිරිසත්තු පව්කාරයන් වට කරලා ගිනියම්මුණු යකඩ පොළු වලින් හා ආයුධ වලින් පහර දෙදී ගවයන් ගව ගාලකට දක්වනෝ වගේ මේ ගිනි අඟුරු වලට පන්නනවා අඟුරු වලට වැටුණු මේ පව්කාරයෝ තුනටිය දක්වාම පින්වතුනි ගිනි අඟුරු වලේ රෙනවා යමපල්ලෝ මොකද කරන්නේ විශාල කූඩ වලින් ගිනි අඟුරු අරගෙන ඒ අයගේ හිස මත පින්වතුනි දානවා පව්කාරයෝ ඉන්න බැරුව වේදනාවට ඉවසන්න බැරුව අඬ අඬා දඟලනවා සමහර නිරිසත්තු සඳහන් කරනවා පින්වතුනි සිහියක් නැතුව තමන්ගේ මාත් දෙකෙන්ම ගිනි අඟුරු තමන්ගේ හිසට අරගෙන දාගන්නවා කියලා විස්තර කරනවා මේන් මේ සිදුවීම දැකලා අතිශයින් බීතියට පත් වෙච්ච නිමි රජතුමා මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් අහනවා මාතලී මොන වගේ අකුසල් කරගත් අයද මනුස්ස ලෝකේ මේ වගේ නිරේවල් වලට එන්නේ කියලා. නිමි රජතුමනි මේ වගේ අකුසල් කරගත් අය කීවා ඔය වගේ නිරේවල් වලට ඇවිල්ලා ඔය දුක් විඳින්න කීවා. මනුස්ස ලෝකේ දන් දෙන්න කියලා විහාර චෛත්‍ය හදන්න කියලා දහම්හල් සංඝාවාස කරවන්න කියලා මිනිසුන්ගේ මුදල් එකතු කරලා ඒව කරන්නේ නැතුව මුදල් කාල දාපු මිනිස්සු නැත්තම් මිනිස්සු රවට්ටපු හොර සම්මාදංකාරයෝ මේන් මේ වගේ නිරේවල් වලට ඇවිල්ලා දුක් විඳිනවයි කීවා. ඉන්පසුව මාතලී දිව්‍ය පුත්‍රයා නිමි රජතුමාව වෙනත් නිරේකට එක්කගෙන යනවා. පින්වතුනි මේ නිරේ ගැන විස්තර කරනවා නම් මේක මහා ලෝදී වලක් පින්වතුනි. ඒකේ ඉපදුණු පව්කාරයෝ භයානක යමපල්ලන් යමපල්ලන් විසින් මේ පව්කාරයන්ගේ පයින් අල්ලල ඉවර වෙලා ලෝදිය වලට පින්වතුනි ඔළුව යටට හැරෙන ආකාරයට වීසි කළා දානවා. නිරිසතු ඒ ලෝදිය යට පාවෙමින් ගමන් කරමින් උඩට මතුවෙමින් පෙන දම දමා පිමිඟුතුනි පුපුර පුපුර තමයි පැහි පැහි ජීවත් වෙන්නේ. මේන් මේ සිදුවීම දැකපු නිමි රජතුමා මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් අහනවා මේ නිරේට එන්නේ මනුස්ස ලෝකේ මොන වගේ අකුසල් කරගත්ත අයද කියලා. ආන් ඒ වෙලාවට මාතලී දිව්‍ය පුත්‍රයා කියනවා
නිමි රජතුමනි මේන් මේ වගේ පව කරගත්තයි කිව්ව මනුස්ස ලෝකේ ඔය නිරයට ඇවිල්ලා ඔය ලෝදිය වලේ වැඩලා සීමාන්තිකව දුක් විඳින්නේ කවුද මේ පුද්ගලයා මාතලී දිව පුත්‍රය කියනවා සිල්වත් ගුණවත් පැවිද්දන්ට හා මහාන බමුණන්ට හිංසා කරපු තර්ජනය කරපු පවකාරයෝ මේ ලෝදිය වලේ පැසෙනවයි කියලා ඒ මොහොතේදී නිමි රජතුමාට මාතලී දිව පුත්‍රය පෙන්වලා දෙනවා මේ නිරයෙන් පස්සේ නිමි රජතුමාව මාතලී දිව පුත්‍රය වෙනත් නිරයකට එක්කගෙන යනවා පින්වතුනි මේ නිරය ගැන විස්තර කරනව නම් ගව් තුනක් තරම් ශරීර තියෙන නිරිසත්තුන්ගේ බෙල්ලට ගිනියම් වුණු ලෝහ යොතක් දාලා පහලට අදින පින්වතුනි පහලට ඇදලා තද කරලා අර බෙල්ල ගලවල ගන්නවා බෙල්ල ගලවල ගත්ත මේ යමපල්ලෝ ඒ බෙල්ල අරගෙන පින්වතුනි දණ්ඩ කමුනලා ගෙනහිල්ලා පින්වතුනි ලෝදිය හැලියකට දානවා දාලිවල ඒක දිහා බල බලා යමපල්ලෝ සතුටට පත් වෙනවා කර්මානුරූපීව නැවතත් අර හිස පහළ වෙනවා නැවතත් ලෝහය තක්ද යොදලිවර වෙලෙ පින්වතුනි අර බෙල්ල ගලවල ඉවල දණ්ඩ කමුනලා ලෝදිය වලට දාලා යමපල්ලෝ අරක දිහා බල බල සතුටට පත් වෙනවා මේන් මේ කාරණාව දැකලා මේ සිදුවීම දැකලා මේ නිරේ තියෙන දුක දැකලා නිමි රජතුමාව මාතලී දිව පුත්‍රයගෙන් අහනවා බයටපත් වෙලා බියටපත් වෙලා මාතලී මොන වගේ අකුසල් කරගත්ත අයද මේ නිරේට ඇවිල්ලා මේ දුක් විඳින්නේ කියලා ආන් ඒ වෙලාවේ කියනවා නිමි රජතුමනි ඔය වෙන කවුරුවත් නෙමෙයි කීවා මනුස්ස ලෝකේ කුරුල්ලෝ අල්ලලා පක්ෂීන් අල්ලලා මරණ අය මේ වගේ නිරේට ඇවිල්ලා මේ බෙල්ල ගලවලා ලෝදිය වලේ දමදමා සීමාන්තික දුක් විඳිනවා කියලා. එහෙනම් මෙතන මේ සඳහන් කරන්නේ සතුන්ට වද දෙන නැත්තම් පක්ෂීන්ට කුරුල්ලන්ට වද දෙන මිනිස්සුන්ට යන්න සිදුවෙන නිරයක් පිළිබඳවයි මේ සාකච්ඡා කරන්නේ මෙතන. ඒ නිරයෙන් පස්සේ මාතලී දිව පුත්‍රයා තමන්ගේ රතේ නංවගෙන නිමි රජතුමාව වෙනත් නිරයකට එක්කගෙන යනවා. මේ නිරේ ස්වභාවය ගැන විස්තර කරනව නම් පින්වතුනි මේ නිරය පින්වතුනි ගැඹුරු නැති තොටක් තියෙන ලස්සන ගංගාවක්. නිරේ තියෙන රස්නයට ඇති වෙන බලවත් පිපාසයෙන් පෙළෙන නිරිසත්තු පිපාසයේ ඉවසන්න බැරුව පින්වතුනි ගිනියම් වුණු පොළව පාගගෙන පැන්බීමේ අදහසින් ගඟට බහිනව පින්වතුනි. ආන් එහෙම ගඟට බහිනකොට ඒ මොහොතේම ගංගිවුර ගිනි ගන්නව ගඟ දෙපැත්තම පින්වතුනි ගිනි ගන්නව. ගංගේ දිය බොල්ලුණු වී බවට පත් වෙන බව සඳහන් කරනවා. පිපාසයේ ඉවසන්න බැරි මේ නිරිසත්තු කරන්න දෙයක් නැති නිසා පින්වතුනි අර බොල් වී දෑති මරගෙන තමන්ගේ මුඛයට දා ගන්නවා. තමන්ම කනෝ පින්වතුනි අර දෑතිම රත්තුණු බොල්ලුණු වී පින්වතුනි මේ රත් වෙච්ච බොල්ලුණු වී තමන්ගේ ශරීරය ඇතුළු පැත්තේ පුච්චගෙන සේරම දවාගෙන අදෝ මාර්ගයෙන් පිට වෙලා යනවා. මේ ආකාරයට දුක් විඳින මේ නිරිසත්තු දැකලා දුකටපත් වෙච්ච බියටපත් වෙච්ච නිමි රජතුමා මාතලී දිව පුත්‍රයෙක්ගෙන් අහනවා මාතලී මනුස්ස ලෝකේ මොන වගේ පව් කරගත්ත අයද මේ වගේ මේ නිරේවල් වලට ඇවිල්ලා දුක් විඳින්නේ කියලා. ආන් ඒ වෙලාව විස්තර කරනවා මාතලී දිව පුත්‍රය කියනවා නිමි රජතුමනි ඔය වෙන කවුරුවත් නෙමෙයි කීවා ඔය මනුස්ස ලෝකේ බොල් මිශ්‍ර කළලා මහජනේ රවටල වී විකුණපු හොර මිනිස්සු මුදලාලියලා ඕන් ඔය වගේ නිරේවල් වලට පත්ති ලැබනවා කියලා කියා හිටියා. ඊළඟට සඳහන් කරනවා මාතලී දිව පුත්‍රයා නිමි රජතුමාව වෙනත් නිරයකට එක්කගෙන යනවා. මේ නිරේ ගැන විස්තර කරන තැන සඳහන් කරනවා පින්වතුනි මේ යමපල්ලු එකතු වෙලා දුනු ඊ ආදී අරගෙන පින්වතුනි නිරිසත්තු වටකරලි වලලා වනාන්තරයේ හරියට වැද්දන් මුවන්ට විදිනවා වගේ අර නිරිසත්තුන්ට විදිනවා. ඔවුන්ගේ ශරීරයේ සෑම තැනකින්ම සිදුරු වෙලා පණුවන් කෑව කොළ වගේ හරියට මුළු ශරීරෙම පේන පටන් ගන්නවා.
आंगे ए मुनवागे पुद्गलयान देखियला निमिराजतुमा मातली देवी पुत्रेगें बियट पासला हनुवा मातली मनुसलोके मुनवागे पवाक करगत्ता इद मेवागे में निरेवालोट अविल दुख दिन कियला आंगे तो कुट मातली दिव्य पुत्रे कियनवा निमिराजतुमनि ओय मनुसलोके मेन्न मेवागे अकुसल करगत्ता कीवा ඒතමයි පින්වතුනි මොන වගේද මනුස්ස ලෝකේ අනුන්ගේ රන් රිදී වීසහල් ආදී වස්තු උන්හා ගවයන් ආදී සතුන් හොරකම් කරමින් ජීවිත ගෙවපු පෞකාරයෝ මේ නිරයට ඇවිල්ලා මේ දුනුයි ආදීන් තමන්ගේ මුළු ශරීරෙටම යමපල්ලොන්ගෙන් විඳගෙන දුක් විඳින බව නිමි රජතුමාට මාතලි දිවි පුත්‍රය කියා හිටියා ඊළඟට පින්වතුනි मातली दिव्य पुत्रया निमि रजतुमा वेनात निरे टेक्कगने यानवा मे निरे स्वभावे गन संधान करनवा मे निरे स्वभावे पिंगतुनि मेहि यामपाल्लां गिनियम्मुनु यकड खंब गेनाल इवर वेला गौ तुनाक पमन विशाल शरीर तीयन निधि सत्तुंगे बेल्लट दमला निधि सत्तु गिनियम्मुनु पोलवे पेरल दानवा आयुध गेनालिवरला पेल दालतीन निधि सत्ंगे मोम शरीर कपनवा कपल मस् कपल पिंग गुड़ग हनव मे कारणाव दला बोहोसे बीयट पत्चनेजतुमा मातली दिव्य पुत्रे गिंग हनवा मातली मनुस्स लोके मुनवागे पाउकर तयद मे वगे मे निरेवलोट अविल दुखी दिखीला आंगे विलावे निमि रज्जितुमाट मातली दिव्य पुत्रे कियनवा मेंग मेवागे अकुसल मनुष्य लोके करगत्त पौकारयो कीव निमि रज्जितुमनि मेनिरेट अविल मे दुख विंदिन्ने मोन वगे पौकारयोद सदाहन करनवा मनुष्य लोके ऊरन एलुवन बेटलुवन गवेयन मरला तवत नोएकु सत्तु मरला मास्वी कुनला दिवि पवात नाय मेनिरे विलुप दिनुव कीवा एनाम में सत्तु मरनाय गन समय पिंगतुनि में कता करानी वर्तमान समाजी उनत अतीते बुद्ध काले उनत ओनेवट पिंगतुनि अपने देख गांट पुलुवां में सत्तु मरन मिनिस्सु पिलिबादुव एनां एवागे मिनिस्सु मेवागे निरेवल्लोल उत्पत्ति लबल दुख दिन भाव अपने दंट पुलवा आंगेवासा बुद्रजान से अपने पेन दी प्राण गाते वल की तवात् जीवित ओब आदर एकरावात् जीवित ओब मैत्री दयाव करुणाव उपेक्षाव युद्वान पिंगतनी सतर ब्रह्म विहरण अनुगे जीवित सते कुणा कुहुबी एक्ना कुडाकुणा ओब ए सत्यान हट मैत्रियम दीवनुकरान ओबट पिंगतुनि मे कारणाव वेरदि लागियोत ओब मरण कुडा सत्यवाटत पुलुवां पिंगतुनि ओब संजीवादी निरेवल्लोट गेनेन्नट मे वगे उसुपत् निरेवल्लोट ओबट ओय गेदरिंदां मरण मदुरुवट मेन मे वगे निरेकट ओब गेनेन्नट पुलुवा एकै बुदुरुजानन् वहन्से पेन्नल देन्ने पृथग्जन सत्वयाट सतरापायसी निवस बंधुहा समानवत् कियला पुंचि देयक् ऐति अपि पिंगुतुनि अवुरुदु कोटि गानकट प्रकोटि गानकट अंतःसरण कल्ल दान आं ए निसा निमि रजतुमाट मातरि दिव्य पुत्रे कियनवा मेन मे निरेवल्लोट एन मेन मे मनुष्य लोके सत्तु सत्वयन् मरणयट पत् करनाय कीवा ईलांगट पिंगुतुनि निमि रजतुमाव मातरी दिव्य पुत्रे विनत् निरेकट एक्कगने यानवा मे निरे स्वभावे गन विस्तर कटुत् पिंगुतुनि मे निरे स्वभावे संधान करनवा मेहि तियेन्नि दुन्दमवीन पेसेन मलमूत्रावलिन तमयि पिरला तियेन्नि दुर्गंधय निसा यदुन गणनावकटवत् मे निरेट लंग वेन्न बै कियनवा एहि इपदुनु निरिसत्तुंट
සාගින්න නිවා ගන්න ආහාරයක් නැති නිසා පින්වතුනි සාගින්න ඉවසන්න බැරි නිසා නිරිසත්තු මොකද කරන්නේ දුන්දමෙන් පැසනේ අසූචි ගුලි ආහාර කරගෙන ගුලි කරලා කනෝ පින්වතුනි මේන් මේ වගේ අසීමාන්තිකව දුක් විඳින නිරිසත්තු මේ අසූචි ගුලි කර කර කන මේ නිරිසත්තු දැකලා නිමි රජතුමා ඉතාමත් බියට පත් වෙලා අහනවා නිමි රජතුමා අහනවා මාතලී දිව්‍ය පුත්‍රයාගේ මාතලී මනුස්ස ලෝකේ මොන වගේ පව් කරගත්තාද දැහුවා මේ නිරයට ඇවිල්ලා මේ දුක් විඳින්නේ ආන් ඒ වෙලාවේ මාතලී දිව්‍ය පුත්‍රයා නිමි රජතුමාට කියනවා නිමි රජතුමනි මෙන්න මේ වගේ පව් කරගත්තාය තමයි කීවා මේ වගේ නිරේවලට ඇවිල්ලා මේ දුක් විඳින්නේ ඒ තමයි කීවා මනුස්ස ලෝකේ අනුන්ට වද දෙන මිතුරන්ට කරදර කරන අනුන්ගෙන් කාල බීලා ඔවුන්ගේ ගෙවල් වල ඉඳලා ඔවුන්ගේ අසුන් වල නිදාගෙන පසුව උපකාර කරපු මිතුරාගේම ධනය පැහැර ගන්න ඔවුන්ගෙන් නල්ලස් ගන්න මිත්‍රා ද්‍රෝහි අය මේන් මේ නිරයට ඇවිල්ලා දුක් විඳිනවයි කියලා නිමි රජතුමාට මාතලේ දිව්‍ය පුත්‍රයා කියා හිටියා ඊළඟට මාතලී දිව්‍ය පුත්‍රයා නිමි රජතුමාව වෙනත් නිරයකට එක්කගෙන යනවා මේ නිරේ ස්වභාවය තමයි පින්වතුනි මේ නිරේ කුණු ලේසර වලින් පිරුණු විලක් බව විස්තර කරනවා නිරේ ඇති තද උෂ්ණත්වය නිසා හටගත්තු බලවත් පිපාසය සංසිඳව ගැනීම සඳහා බොන්න වතුර ටිකක් නැති නිසා නිරිසත්තු ඒ විලේ කුණු ලේසර බොන බව එදා නිමි රජතුමාව දැක්ක මාතලී දිව්‍ය පුත්‍රයා මේ නිරයට එක්කගෙන ගියාට පස්සේ මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් අහනවා මාතලී මොන වගේ අකුසල් කරගත්ත මිනිස්සුද මේ නිරේ වලට ඇවිල්ලා මේ දුක් විඳින්නේ කියලා ආන් ඒ වෙලාවේ නිමි රජතුමාට මාතලී දිව්‍ය පුත්‍රයා කියනවා මනුස්ස ලෝකේ මව පියා මරලා ගිහි පරාජිකාවට පත්තුණු ඒ වගේම පූජා සත්කාර කිරීමට සුදුසු ගුණවත් පුද්ගලයන් නැසුවා වූ පව්කාරයෝ මේන් මේ නිරේට ඇවිල්ලා දුක් විඳිනවා කියලා. ඊළඟට පින්වතුනි නිමි රජතුමාව මාතලී දිව්‍ය පුත්‍රයා වෙනත් නිරේකට එක්කගෙන යනවා. මේ නිරේ ස්වභාවය ගැන විස්තර කරවතින් මේ නිරේ ස්වභාවය පින්වතුනි එහි යමපල්ලු තල් කඳන් පමණ මහත ශරීර තියෙන ගිනියම් වුණු බිලී කකු නිරිසත්තුන්ගේ දිවේ අමුණල ඉවර වෙලා ගිනියම් වුණු පොළවේහි පෙරලලා උල් වලින් අණිනෝ පින්වතුනි නිරිසත්තු කෙල පෙර පෙරාගෙන පින්වතුනි වතුරෙන් ගොඩට දාපු මාළු වගේ නගලන්න පටන් ගන්නවා මේ කාරණාව දැකලා අතිශයින් බියට පත් වෙච්ච නිමි රජතුමා මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් අහනවා මාතලී මොන වගේ පව් කරගත්තයිද මේ ඔසුපත් නිරේට ඇවිල්ලා මේ දුක් විඳින්නේ කියලා. එතකොට කියනවා නිමි රජතුමනි මෙන්න මේ වගේ පව් කරගත්ත අය තමයි කීවෝ නිරේට ඇවිල්ලා මේ දුක් විඳින්නේ. මනුස්ස ලෝකේ බඩු මිල නියම කිරීමේ තනතුර ලබා හිටපු බඩු ගන්න අයගෙන බඩුව ගන්න අයගෙන් අල්ලස් අරගෙන වටිනා බඩු මිල පහලට දාලා කෛරාටික විදියට මිනිස්සු රවට්ටලා කිරීමේදී වගේම මැනීමේදී අඩු වැඩි කරලා හොරාට කිලල හොරාට මැනලා මිහිරි කතා කියලා ජනතාව රවට්ටුව මුදල් පැහැරගත්ත කපට මුදල් කපටි මුදලාලිල කෛරාටික මුදලාලිල මේන් මේ වගේ නිරේවල් වලට ඇවිල්ලා දුක් විඳිනවා කියලා. එහෙනම් වර්තමානයේ අපිට මේකත් සුලභව දැක ගන්න පුළුවන්. සමහර නොවටිනා දේවල් වටිනා කියන දේවල් හැටියට මිනිස්සුන්ට රවට්ටලා අධික මිලට ඒව විකුණලා තමන්ගේ ගතමනාව පුරව ගන්න උත්සාහ කරන අය සමාජය අපිට ඕනෑ තරම් දැක ගන්න පුළුවන්. පින්වතුනි ගේයින් ලැබෙන ලාභය සමහර විට ඔබට 750ක් රුපියල් දෙකක් වෙන්නත් පුළුවන්. ඒ 750 රුපියල වෙනුවට පින්වතුනි ඔබට යන්නට සිද්ධ වෙන්නේ අවුරුදු කෝටි දහස් ගාණක් දසදහස් ගාණක් ආයුෂ තියෙන මේන් මේ නිරයවල් වලට. ඔබට පින්වතුනි එතකොට හිතා ගන්නට පුළුවන් මේ නිරේවල් වල තියෙන දුක කොච්චරද කියලා. ඔබ සමහර විට රුපියලකට දෙහිකට වෙන්න පුළුවන් ලාභයකට වෙන්න පුළුවන් පින්වතුනි මේ දේවල් කරන්නේ. හැබැයි පින්වතුනි ඔබ කරන ව්‍යාපාරය ඔබගේම ජීවිතයේ නිරයට ලියන බව වර්තමානයේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ.
ආගේනිසා ඔබ කරන ව්‍යාපාරය නිරයට ලියා ගන්න ව්‍යාපාරයක් කරගන්නේ නැතුව එක සුගතියට සුගතියකට යන මාර්ගයක් බවට පත් කරගන්න. එතකොට පින්වතුනි ඔබට කවදාවත් වරදින එකක් නැහැ තමන් කරන ව්‍යාපාර තුල. බුදුරජාණන් වහන්සේ මේන් මේ කාරණාවත් පෙන්වලා දෙනවා. නිමි රජතුමාව මාතලේ දීපු පුත්‍රයා මේ නිරයෙන් වෙනත් නිරයකට එක්කගෙන යනවා. ඒ නිරේ ස්වභාවය පළමුවෙන් විස්තර කරනවා නම් මේ නිරේ උප්පත්ති ලැබලා ඉන්න ස්ත්‍රීන්ගේ ශරීරයෙන් අඩක් ගිනියම්මුණු පොළවේ එරිලයි පින්වතුනි තියෙන්නේ. හිටෝපු කණු වගේ නිච්චලව ඉන්නවා. එක දිශාවකින් නැබරුම් කලක් වගේ යකඩ පර්වතයක් නැගිලා ගිනිදැල් විහිදුවමින් හේනහඬ නංවමින් මහා හඬින් පින්වතුනි මහා හඬ නංවමින් යකඩ පොළවේ එරී සිටි ස්ත්‍රීන්ගේ ශරීර සුළු විසුණු කරගෙන පෙරළී යනවා. ඇසෙල්ලකින් කර්ම බලයෙන් ඔවුන්ගේ ශරීර නැවත පින්වතුනි නිර්මාණය වෙනවා. ඊට පස්සේ තවත් දිශාවකින් යකඩ පර්වතයක් ඇවිත් ස්ත්‍රීන් සුණු විසුණු කරගෙන පෙරළී යනවා. සමහර වෙලාවට දිශා දෙකකින් පර්වත හට අරගෙන පෙරළෙනවා. සමහර විටක පින්වතුනි සතර දිශාවෙම පර්වත නැගිලා එකවරම පෙරළලා ඇවිල්ලා ස්ත්‍රීන්ව යට කරගෙන සුණු විසුණු කරගෙන යනවා. මේ කාරණාව දැකලා බොහෝ සෙයින් බියට පත් වෙච්ච නිමි රජතුමාව මාතලී දිවි පුත්‍රයෙන් අහනවා, මාතලී මොන වගේ පව කරගත් අයද මේ වගේ මේ නිරේවල් වලට ඇවිල්ලා දුක් විඳින්නේ කියලා. ආන් එතකොට කියනවා නිමි රජතුමනි, මනුස්ස ලෝකේ මෙන්න මේ වගේ පව කරගත් අය කීවා. ආහාර පාන වස්ත්‍රාභරණ හොයලා දීලා තමන්ව පෝෂණය කරන හිමියන් හැර දාලා පරපුරුෂයන් සතුටු කරවන ඔවුන් සමග කාම රතියේ නිරත වෙන පාපී ස්ත්‍රීන් මේ නිරයට ඇවිල්ලා දුක් විඳින බව නිමි රජතුමාට මාතලී දිව්‍ය පුත්‍රයා පෙන්වලා දුන්නා. ඊළඟට මාතලී දිව්‍ය පුත්‍රයා නිමි රජතුමාව වෙනත් නිරයකට එක්කගෙන යනවා. මේ නිරයේ ස්වභාවය ගැන සඳහන් කළොත් පින්වතුනි, මේ නිරය මහා ගිනි අඟුරු වළක්. යමපල්ලෝ එක එක නානා ආයුධ වලින් පහර දෙමින් නිරිසත්තු අඟුරු වල කරා පන්නගෙන ගිහිල්ලා දමනවා. ගිහිල් ඉවර වෙලා පින්වතුනි දෙපෙයින් අල්ලලා අඟුරු වලට දානවා. මේක දැකලා බියටපත් වෙච්ච නිමි රජතුමා මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් අහනවා, මොන වගේ අකුසල් කරගත්ත අයද මේ නිරේට ඇවිල්ලා මේ දුක් විඳින්නේ කියලා. ඊළඟට මාතලී දිව්‍ය පුත්‍රයා කියනවා, නිමි රජතුමනි, මේන් මේ වගේ පව කරගත්ත අය කීවා. මිනිස්සුන්ගේ උත්තම භාණ්ඩය වෙච්ච මිනිසු ඉතාම තැලුම් කරන භාර්යාවන් හා හොරෙන් කාම රතියේ නිරත වුණු පාපී පුරුෂයන් මේ නිරයට ඇවිල්ලා දුක් විඳිනවා කීවා. එහෙනම් මෙතන මේ සඳහන් කරන්නේ තමන් විවාහ වෙලා ඉන්න කාන්තාවත් ඇල්ලලා දාලා වෙන කාන්තාවන් කරා නැත්නම් විවාහක කාන්තාවන් කරා ගිහිල්ලා හොර රහසෙහි ඒ කාන්තාවන් සමග වැරදි කාම සේවනයේ නිරත වෙන පාපී පුරුෂයන් පිළිබඳවයි පිරිමින් පිළිබඳවයි මෙතන මේ සාකච්ඡා කරන්නේ. ඒ වගේ අයට මෙන්න මේ වගේ ගිනි අඟුරු වලවල් වල වැටිලා අසීමාන්තිකව කාලයක් තිස්සේ දුක් විඳින සිද්ධ වෙනවා. ඊළඟට පින්වතුනි, නිමි රජතුමාව මාතලේ දිව්‍ය පුත්‍රයා වෙනත් නිරයකට එක්කගෙන යනවා. මේ නිරයේ ස්වභාවය ගැන සඳහන් කරවතින් මේ නිරයේ යමපල්ලු නිරිසත්තු බිම පෙරළල ඉවර වෙලා උල් ගහලා හරස් කියතෙන් මුළු ශරීරයම කපනව පින්වතුනි. වෑයකින් රැහැගෙන යනවා. ලෝදිය ඒ විතරක් නෙමෙයි පින්වතුනි, ලෝදිය පෝඩවා, ලෝදිය ගුලි කවනවා ආදී නොයේක් දසවද දිදී නිරිසත්තුන්ට අප්‍රමාණ විදියට වද දෙනවා. මෙන්න මේක දැකලා අතිශයින් බියටපත් වෙච්ච නිමි රජතුමා මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් අහනවා, මාතලී මොන වගේ අකුසල කරගත්ත මිනිසුද මේ වගේ මේ නිරයට ඇවිල්ලා දුක් විඳින්නේ කියලා. ඊළඟට මාතලී දිව්‍ය පුත්‍රයා නිමි රජතුමාට කියනවා, නිමි රජතුමනි,
මෙන්න මේ වගේ අය තමයි කිව්ව ওই නිරේට අවිලෝ දුක් විඳින්නේ. පරලොවක් නැහැ. පින්පව්වල විපාක නැහැ යන මිත්‍යා දෘෂ්ටි අරගෙන තමන්ද නොඑක් පව්කම් කරමින් අනිත් අයට ද ඒ මිත්‍යා දෘෂ්ටියේ පිහිටවන අඥානයෝ මේ වගේ නිරේවල් නිරේවල් වලට අවිල දුක් විඳිනවා කියලා නිමිරජිතුමාට මාතරී දිව්‍ය පුත්‍රය පෙන්වලා දුන්නා. පින්වතුනි ඒ තමයි පින්වතුනි මාතරී දිව්‍ය පුත්‍රය නිමිරජිතුමාව නිරේවල් වලට ගිහිල්ලා උසුපත් නිරේපු නිරේවල් පෙන්නපු ආකාරය පිළිබඳව නිමි ජාතකයේ සඳහන් වන පුංචි කොටසක් තමයි අද දේශනාවේදී ඔබට මං කියලා දුන්නේ පින්වතුනි. පින්වතුනි මේ මනුස්ස ජීවිතය අපිට ලැබිලා තියෙන පෙර සංසාරය කරගත්ත මහා පින්කමක ප්‍රතිඵලයක් හැටියට ලැබුණු උතුම් මනුස්ස ජීවිතය මේ නිරේවල් වලට ලියාගන්නේ නැතුව සුගති ලෝකෝට ලියාගෙන අජරාමර වූ නිවනින් සැනසෙන්නට පින්වතුනි ඔබ නිතරම උත්සාහ ගන්නට ඕන. අපි මේ මනුස්ස ලෝකෙට එන්නේ පින්වතුනි හම්බ කරන්න විතරක් නෙමෙයි. හම්බ කරන්නත් ඕන. හැබැයි පින්වතුනි අපි මේ මනුස්ස ලෝකේ උප්පත්තියකට එන්නේ කුසලස්ස උපසම්පදා කුසල් ධර්මයන් දියුණු කරගන්නට. අනාගතයේ පහළ වෙන සීල බුදුරජාණන් වහන්සේලාත් අතීතේ යම්තාක් පහළ වුණු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාත් අත් නොහැර සිදු කරන ගාථාවක් තියෙනවා ශ්‍රී මුක ධාතුව විවර කරලා. ඒ තමයි සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපණං ඒතං බුද්ධානුශාසනං. සබ්බ පාපස්ස අකරණං සියලු පාපී අකුසල් වලින් ඈත් වෙන්න කුසලස්ස උපසම්පදා කුසල් ධර්මයන් දියුණු කරගන්න. සචිත්ත පරියෝ දපණං ඒ හරහා සිත දමනිය කරගන්න. ඒතං බුද්ධානුශාසනං ඒක තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේලාගේ අවවාදයේ අනුශාසනාව. එහෙනම් කුසල් කන්දක් ජීවිතයට ඔබ පුරව ගන්නට නම් ඔබ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එන්නට ඕන. මේ ධර්මයේ ඒහි පස්සේ කෑනේ පින්වතුනි ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්නට පුළුවන්. හොඳනම් ඒ අධ්‍යයනය කර කර තමන්ගේ ජීවිතයේ ධර්මාවබෝධයේ පිණිස වැඩ කරගෙන යන්න පුළුවන්. තමන්ට හොඳ නැත්නම් ඒ තුලින් බැහැල යන්නත් මේ වයි දොරවල් ඇල්ල දාලා තියෙන්නේ. ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කවමදාවත් තමන්ගේ පිරිස වැඩි කරගන්න උත්සාහ කරපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒහි පස්සිකයි අකාලිකයි තුන් කාලයටම හරියන්න තමයි ලෞතුරා බුදුරු ධර්ම දේශනා කරන්නේ. ඒ ධර්මය අදට නිර්මලව පවතිනවා. කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න බෑ කියලා පින්වතුනි. අපිට මේ ධර්මයේ තුලින් උසස් ප්‍රතිඵල අදට ලබා ගන්නට පුළුවන්. අවශ්‍ය වන්නේ තමන් ප්‍රතිපත්ති ගරුකව ජීවත් වෙන ඕන. ඒ නිසා මේ ලැබුණු උතුම් මනුස්ස ජීවිතය බුදුරජාණන් වහන්සේ ගැන ඔබ නිතර නිතර සිහිපත් කරන්න. ධර්ම රත්නය ගැන ඔබ නිතර නිතර සිහිපත් කරන්න. මහා සංඝ රත්නය ගැන ඔබ නිතර නිතර සිහිපත් කරන්න. ඔබට පුළුවන් බුද්ධානුස්සතිය එදිනෙදා වැඩ කරනකොට උනත් බුදු ගුණ සිහි කර කර තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගන්න. ධර්මයේ ගුණ සිහි කර කර ධම්මානුස්සතිය වඩන්න පුළුවන් ඔබට එදිනෙදා වැඩ කරන ගමන්. සංඝ රත්නයේ අසීමාන්තික ගුණ සිහිපත් කර කර සංඝානුස්සතිය ඔබගේ ජීවිතේ දියුණු කරන්න පුළුවන්. මේ භාවනාව මේව ජීවිතය තමන්ට ගුණධර්ම වශයෙන් දියුණු කරගන්න පුළුවන්. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මහා සමය සූත්‍ර දේශනාවදී දේශනා කරනවා යේකේචි බුද්ධං සරණං ගතාසේ යමෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියාද නතේ ගමිස්සන්ති අපායං එයා අපායේ උප්පත්තියකට කරානම් යන්නේ නැහැ කියනවා. පහාය මානසං දේහං මේ මනුස්ස ශරීරය අතහරිනකොටම දේව කායං පරිපූර්ණසanti දිව්‍ය ලෝකෝල උප්පත්තියට යනවා කියලා මහා සමය සූත්‍රයේ තුළු බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයෙන් දේශනා කළා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ගැන සිතීම් මාත්‍රයෙන් පවා පින්වතුනි
අපිට දිව්‍ය ලෝකවලට යන්න පුළුවන්. ඒ නිසා බුදු කෙනෙකුගේ ගුණ මොනතරම්ද කියලා අපිට කියන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ පින්වතුනි. බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ ධර්ම රත්නය ලෝකෙ පහළ වෙන්නේ මහා සංඝ රත්නය පහළ වෙන්නේ පින්වතුනි මේ සංසාරයේ දුක් විඳින සත්‍යයන් කෙරෙහි අනුකම්පාවෙන්මයි. බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම මේ ලෝකෙට සැනසෙල්ලක්මයි පින්වතුනි උදා කරන්නේ. උන්වහන්සේලා පහළ වෙලා මේ නෛර්යානික ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යයන්ට අනුකම්පාවෙන් දේශනා කරන්නේ පින්වතුනි ලෝක සත්‍යයන් ගැන අනන්ත අප්‍රමාණ කරුණාවෙන්මයි. පින්වතුනි බුදු ගුණ හිතනකොට අපේ හිතට මොනතරම් සැනසෙල්ලක් ඇති වෙනවද? ධර්ම රත්නයේ ගුණ හිතනකොට අපේ හිතට මොනතරම් සැනසෙල්ලක් ඇති වෙනවද? මහා සංඝ රත්නයේ ගුණ හිතන්න හිතන්න අපේ හිතට මොනතරම් සැනසෙල්ලක් ඇති වෙනවද? ආන් ඒ නිසා උපමාවකට පෙන්වනෝ පින්වතුනි කවුරුම හරි බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගැන නිතර නිතර සිහි කරනවද? ධර්ම රත්නයේ ගුණ ගැන නිතර නිතර සිහි කරනවද? සංඝ රත්නයේ ගුණ ගැන නිතර නිතර සිහි කරනවද? ඔහුගේ ජීවිතයට හරියට මහා පිනක් අත් වෙනවා කීවා. මොන වගේ පිනක්ද? ඔබ දැකලා ඇති ඕනතරම් දිය ඇලි. අර දිය ඇල්ලකින් උඩ ඉඳන් පල්ලෙහාට දවසකට මොනතරම් ප්‍රමාණයක් වතුර වැක්කිරනවද කියලා පින්වතුනි අපිට කියන්න පුළුවන් කමක් නැහැ. දවස 30ම අපි දිය ඇල්ල දිහා බලාගෙන හිටියත් අපිට ඒ වැක්කිරන වතුර ප්‍රමාණය කොච්චරද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා යම් කිසි කෙනෙක් බුදු ගුණ ගැන දවස ගානේ හිතනවනම් ධර්ම රත්නය ගැන නිතර නිතර සිහි කරනවනම් සංඝ රත්නය ගැන නිතර නිතර සිහි කරනවනම් දිය ඇල්ලකින් පහළට වතුර වැක්කිරනවා වගේ ඔහුගේ ජීවිතයට පින් වැක්කිරන බව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. පින් උනන සම්බුද්ධ ශාසනයකයි පින්වතුනි අපි ජීවත් වෙලා ඉන්නේ. අපේ ජීවිතයට පින් වක් කර ගන්න පුළුවන් සම්බුද්ධ ශාසනයකයි අපි මේ ජීවත් වෙලා ඉන්නේ. මෙහි වටිනාකම ඔබ අවබෝධයෙන් තේරුම් ගත්තොත් විතරයි පින්වතුනි ඔබට මේ ධර්මයේ තුලින් ආනිසංස ලබා ගන්නට පුළුවන්. ඒ නිසා මනුස්ස ජීවිතයක් ලැබපු හැමෝටම තුනුරුවන් සේවනය කරන්න හිතෙන්නෙත් නැහැ. තුනුරුවන් සරණ යන්න හිතෙන්නෙත් නැහැ. බොහෝම අතලොස්සක් දෙනාට තමයි පින්වතුනි ධර්ම අවබෝධයේ පිණිස හිත නැමෙන්නේ. දහම් මඟ ගමන් කරන්න ගුණ ධර්ම පිරිච්ච ජීවිතයක් ගත කරන්න ලැබෙන්නේ බොහෝම ටික දෙනාටයි පින්වතුනි හිත නැමෙන්නේ. ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මෙන්න මේ වගේ නිරේවල් වලට ගිහිලා දුක් විඳින ජීවිතයක් Taman හදාගන්නේ නැතුව සුගති ලෝකවල මනුස්ස ලෝකවල දිව්‍ය ලෝකවල උප්පත්ති ලබන්නට ඊළඟට ඒ හරහා ධර්ම අවබෝධය සලසා ගන්නට ඔබ ඔබේ ජීවිතය සකස් කරගන්න. ඒ පිණිස ඔබ ධර්ම අවබෝධයේ පිණිස ජීවිතය සකස් කරගන්න. ඔබට නොයේකුත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. නොයේකුත් ගැටලු තියෙන්න පුළුවන්. ජීවිතය කියලා කියන්නේ පින්වත්නි ප්‍රශ්න පිරිච්ච එකක්. නිවන් දැකපු කෙනාට පවා නොයේකුත් ගැටලු වලට තාඩන පීඩ වලට පහර මුහුණ දෙන්න සිදු වෙච්ච සිදුවීම් ධර්මයේ තුල අධ්‍යයනය කරගෙන යනකොට අපිට දැක ගන්නට පුළුවන්. ඒ නිසා ඔබ මේ සංසාරය ගැන මේ දේශනාවෙන් භයානකකම දැනගෙන සංසාරයේ තියෙන බිය ජනක භාවය ගැන දැනගෙන ඔබ මේ කුණු සංසාරෙන් මිදීම පිණිස මේ දේශනාව ඔබ සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරන සාදුකාරය දෙලි පින්වතුනි ප්‍රාර්ථනා කරගන්න. එහෙමනම් පින්වතුනි මේ උතුම් ධර්ම ශ්‍රවණයෙන් එක්රස් කරගත් ආ වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් සියලු දෙවියෝ මේ පින් සාදුකාරය දිදී අනුමෝදන් කරගනිත්වා. බ්‍රහ්ම ලෝක වාසී සියලු ආර්ය වූ බ්‍රහ්ම රාජ්‍යයන්න් වහන්සේලාත් සදිව ලෝක වාසී සියලුම සත්පුරුෂයන් වහන්සේලාත් දෙදෙවලෝට අධිපති සක්‍ර දේවේන්ද්‍රයාණන් වහන්සේ චාතුරු මහරජික දෙව්ලෝ වැඩවාසය කරන්නා වූ සතරවරන් දිවරජාණන් වහන්සේලා ඇතුළු සියලුම සම්මාදිට්ඨික දෙවියෝ පින් කැමැති දෙවියෝ මේ පින් සාදුකාර දිදී අනුමෝදන් කරගනිත්වා. එම දෙවියන්ගේ දිව්‍ය ඇසුර වර්ධනේ වේවා.
දෙවියෝද ඉක්මනින් උතුම් ධර්ම අවබෝධය සලසා ගනිත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඔබ අප සීල දෙනා නමින් මිය පරලොව ගිය සියලුම සංසාරගත මළගේ ඥාතීහු මේ පින් සාදු කාර්ය දිදී අනුමෝදන් කර ගනිත්වා. ඒ අයගේ භවගාමී ජීවිත සුවපත් වේවා සැපවත් වේවා. ඕනුත් ඉක්මනින් උතුම් ධර්ම අවබෝධය සලසා ගනිත්වා කියලා සාදු කියලා ඒ අයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම माहट में उतुम धर्मे किया दिन्ना वु मा धर्मे पोषणे करन्ना वु मागे गुरुदेवोत्तम आनन महंसेलाट एवागे में मा मेलोट बिहि कर मानमिन मिय पल्लोगिय मागे मैनियंत सुजीवत्व सिटने पियानंटत एवागे में मे धर्म देशना पैतीम संदहा मट अवस्थाव सलसादुन मे हरदे टीवी नालिकावे सभापतिदुमायतुलु ए कार्यमंडले दरुवन हेमदिनाटमत एवागे में ධර්මශ්‍රවණය කර ලක්පාසී ලෝවාසී සීලු දෙනාටමත් මේ පින බලවත් වීමෙන් අප හැම දිනාටම බොහෝ මික්මන් භවයකදී තාමත් කෙටි කාලයකින් සැප සහගත මාර්ගයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සලසාගෙන නිවන් මාර්ගයේ ගොස් නිවන් පුරයට පිවිසීමට අප සීලු දෙනාටම මේ පින පාරමී ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා चिरं रक्खन्तु संबुद्ध सावकान्ति. हेम दिनाटम सम्मा संबुद्ध सरणई.